අයිබෝවන් ගෙවන දවසේ උණුසුම පුවත් ඔබට කියන අයිටින් ප්‍රතිසමගින් මම ශ්‍රීහාන් කනිෂ්කාරේ සිංහ මම සුපුන් භාග්‍ය වීරකෝන් මුලින්ම අවධානය යොමු කරමු දවස උණුසුම් කළ දවසේ ප්‍රධාන පුවත් සිරස්තල වෙත මත්කුඩු ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය කලුකඩ වෙළඳුන්ගෙන් පාරිභෝගිකයා රැකගැනීමට ආර්ථික ස්වභාවයේ අවධානය ඉඩම් දෙන වැඩසටහනට දායක වන නිලධාරීන්ට දිරිදීමනාවක් අසීමිත ලාභ උපයන වෙළඳුන්ගෙන් පාරිභෝගිකයා ආරක්ෂා කර ගැනීමේ විධිමත් වැඩපිළිවෙළක් පිළිබඳ ජාතික ආර්ථික සභාවේ අවධානය යොමු වුණා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ ජාතික ආර්ථික සභාව මේ පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කළා. ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ප්‍රමාණය වර්ධනය කර ගැනීම සඳහා අපනයන ප්‍රවර්ධනය කිරීම හා ආයනයන කළමනාකරණය සම්බන්ධයෙන් බදු ප්‍රතිපත්තියේ කළ යුතු සංශෝධන පිළිබඳවද අවධානය යොමු කෙරුණා. එමෙන්ම අපනයන ප්‍රවර්ධනය සඳහා වැඩි සහන ලබා දීමටත් දිරිගන්වන බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම පිළිබඳවත් ආර්ථික සභාවේදී සාකච්ඡා කෙරුණා. විදේශන්හි සිට මෙරටට මුදල් ලැබීමේදී බදු හෝ ගාස්තු වශයෙන් කිසිවක් අය නොකරන එම මුදල් සම්ප්‍රේෂණය කිරීමට අවස්ථාව සලසන ලෙසටද ජනාධිපතිතුමා උපදෙස් ලබා දුන්නා. මෙමගින් විදේශ විනිමය වර්ධනය කර ගැනීම අපේක්ෂාවයි. කොළඹ වරාය සිට කොළොන්නාව දක්වා ඉන්ධන යොමු කළ නල මාර්ගයේ ඉදිකිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණා. ජපාන රජයේ ආධාර යටතේ සැලසුම් කර ඇති බලශක්ති සැලැස්ම ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කෙනිචි සුගුණුමා මහතා ජනාධිපතිතුමා වෙත පිළිගැන්වුවා. දෙදහස් පනහ වසර වන විට ශ්‍රී ලංකාව පූර්ණ සංවර්ධිත රටක් බවට පත්කරලීමේ පදනම සහ සැලැස්ම සකස් කර අවසන් බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එය ඉතා අභියෝගාත්මක කාර්යයක්. විවිධ මතධරණ පුද්ගල සමූහයක් සමග ඉතා ඉවසිලිවන්තව එම කාර්ය ඉදිරියට රැගෙන යා යුතු බවද අග්‍රමාත්‍යවරයා පෙන්වා දෙනවා. ශ්‍රී ලංකා සිංගප්පූරු ව්‍යාපාරික හමුවට එක්වමින් අග්‍රමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. සිංගප්පූරු වෙළඳහා කර්මාන්ත අමාත්‍යංශයේ සහ සිංගප්පූරු ව්‍යාපාරික සමුළුවත් එක්ව මෙම ව්‍යාපාරික හමුව සංවිධාන කර තිබුණා. සිංගප්පූරුවේදී පැවති මෙම සමුළුවට දෙරටේ ව්‍යාපාරිකයන් සහ ව්‍යවසායකයන් විශාල පිරිසක් එක්ව සිටියා. භූගෝලීය පිහිටීම අනුව ආර්ථික, මූල්‍ය හා සමාජීය කේන්ද්‍රස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව සංවර්ධනය කිරීම දීර්ඝකාලීන ඉලක්කයක් බවද අග්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා. සියලු රටවල් සමග සහයෝගයෙන් ක්‍රියා කිරීම ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්තියයි. ඉදිරියේදී ඉන්දියාව, සිංගප්පූරුව, මැලේසියාව, වියට්නාමය, කොරියාව, ජපානය, චීනය වැනි ආසියා රටවල් සමග ඇති සබඳතාව තව තවත් ශක්තිමත් කරලීමට පියවර ගන්නා බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළා. ආර්ථික කර්මාන්ත හා සංචාරක කලාප පිළිබඳ පැහැදිලි කළ ඒ මහතා කොළඹ මහනුවර හා හම්බන්තොට යාකිරෙන අධිවේගී මාර්ග පද්ධතිය අවට මිලියන 9ක ජනතාව ඉලක්ක කර ගනිමින් සිදු කළ ආයෝජන පිළිබඳවද පැහැදිලි කළා. මෙම හමුවේදී ප්‍රශ්න කිහිපයකට අග්‍රාමාත්‍යවරයා පිළිතුරු ලබා දුන්නා. ශ්‍රී ලංකාව තුළ ව්‍යවසායකත්ව සංවර්ධනය පිළිබඳ තිබෙන සැලසුම් මොනවාද? පළමුව ව්‍යවසායකත්වය පිළිබඳ සංස්කෘතිය රට තුළ වර්ධනය කළ යුතුයි. අප සාම්ප්‍රදායිකවම ව්‍යාපාරික රටක් බව කිව යුතුයි. තරුණ ව්‍යවසායකයන් රැසක් රට තුළ සිටිනවා. ඔවුන්ට තිබෙන එකම ප්‍රශ්නය මූල්‍ය පදනම සොයා ගැනීමයි. අපේ රටේ බැංකුත් තවමත් කටයුතු කරන්නේ ඉතා ප්‍රවේශමෙන් හා සාම්ප්‍රදායික ආකාරයටයි. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා රජය කොපමණ උපකාර කළත් බැංකුවලින් ලැබෙන සහාය ප්‍රමාණවත් නැහැ. එම නිසා දැනට ව්‍යාපාර ආරම්භ කර තිබෙන ව්‍යවසායකින් සඳහා සහන ලබා දීමට රජය පියවර ගනිමින් සිටිනවා. මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට ණය ලබා දීමේ ක්‍රියාවලියද වේගවත් කළ යුතුයි. ශ්‍රී ලංකාවේ බැංකු ව්‍යාපෘති මූලික ආයතන බවට පත්විය යුතුයි. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට අපනයන සංස්කෘතිය හඳුන්වා දිය යුතුයි. කොළඹ වරාය නගර ව්‍යාපෘතිය හරහා ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ඇතිකරන බලපෑම කෙබඳුද? කොළඹ වරාය නගර ව්‍යාපෘතිය ආරම්භ කළේ දේපළ වෙළඳාම සංවර්ධනය සඳහායි. නමුත් අප රජය යටතේ එය ජාත්‍යන්තර මූල්‍ය නගරයක් බවට පත්කිරීමට පියවර ගත්තා. ලබන වසර වන විට එහි ගොඩ කිරීමේ කටයුතු අවසන් කිරීමට නියමිතයි. අනතුරු ඉදිකිරීම් කටයුතු සිදු කරනවා. දැනටමත් මෙවැනි මූල්‍ය නගර කිහිපයක් ඉන්දියා සාගරය අවට පිහිටවා තිබෙනවා. එම නිසා අපෙහි අලුතෙන් ඉදිකළ යුතු සේවාවන් මොනවාදැයි කල්පනා කළ යුතුයි. මෙය දස අවුරුදු සැලැස්මක් සහිත ව්‍යාපෘතියක්. මීට සති කිහිපයකට පෙර මා එංගලන්තයේ සංචාරය කළ
අවස්ථාවේ මූල්‍ය නගරයේ ආශ්‍රිතව එංගලන්තය නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට හැකි වුණා. ඒ සඳහා උදව් උපකාර කිරීමට එංගලන්තයේ සූදානම් බව දැනුම් දුන්නා. ඒ අනුව ශ්‍රී ලංකාවේ ඉදිවන මූල්‍ය නගරයට අදාළ නව නීති කිහිපයක් හඳුන්වා දීමට දැනටමත් කටයුතු කරගෙන යනවා. එහි එක් පියවරක් වන්නේ මූල්‍ය කොමිෂන් සභාවක් ස්ථාපනය කිරීමයි. ඒ සම්බන්ධයෙන් මතුවන ගැටලු පිළිබඳව නීතිපතිවරයා සමග සාකච්ඡා කර අවශ්‍ය පියවර ගැනීමට බලාපොරොත්තු වෙනවා. වරාය මූල්‍ය නගර ව්‍යාපෘතියේ මූල්‍ය කොමිෂන් සභාව ස්ථාපනය සඳහා වන කැබිනට් පත්‍රිකාව ඉදිරි මාස දෙක ඇතුළත ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉදිරි අනාගත දැක්මට සමගාමීව රටේ දත්ත එකතුව හා විශ්ලේෂණ ක්‍රියාවලිය සිදු කරන්නේ කෙසේද? මේ වන විටත් දේශීයව දත්ත එක්රැස් කිරීමේ කටයුතු සිදු කෙරෙමින් පවතිනවා. ඒ හරහා රටේ ආර්ථිකයට සිදුවන බලපෑම විශ්ලේෂණය කරනවා. ඉදිරියේදී සෙසු රටවල් සමග මෙම දත්ත එකතු කිරීම හා විශ්ලේෂණ කටයුතු ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකාව ඉන්දියා සාගරයේ ආර්ථික කේන්ද්‍රස්ථානයේ බවට පත් කිරීමේ අවසාන පියවරයයි. මෙම සමුළුව අරඹමින් ප්‍රධාන දේශනය පැවැත්වූයේ සංවර්ධනුපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතායි. ශ්‍රී ලංකා සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම ඔස්සේ ශ්‍රී ලංකාවේ සංවර්ධන අරමුණු පිළිබඳ ලෝකයටම යහපත් පණිවුඩයක් ලැබෙන බව ඒ මහතා ප්‍රකාශ කළා. ශ්‍රී ලංකාව ඉන්දියා සාගරයේ කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීම සඳහා රජය කැප වී සිටිනවා. ඊට අවශ්‍ය අභ්‍යන්තර ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරමින් පවතින බවද සමරවික්‍රම මහතා පෙන්වා දුන්නා. ආසියා සැපයුම් ජාලය පිළිබඳ වැඩි බරක් තබමින් ඒහා එක්වීමට හැකි පරිසරයක් අපනයනය ඔස්සේ බිහි කරලීම අපේක්ෂාවයි. රටවල් ගණනාවක් සමග ද්විපාර්ශ්වික ගිවිසුම් වලට එළඹීමටද අපේක්ෂා කරන බව අමාත්‍යවරයා සඳහන් කළා. නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ සිංගප්පූරුවේ ශ්‍රී ලංකා තානාපති නිමල් වීරරත්න, කොළඹ නගරාධිපතිනි රෝසි සිරණයක යන මහත්ම මහත්මීන්ද මෙම අවස්ථාවට සහභාගී වුණා. මේ අතර ලී ක්වාන් යූ 2018 ජල සම්මාන ප්‍රධාන උත්සවය සිංගප්පූරුවේ රිට්ස් කාල්ටන් හෝටලේදී පැවැත්වුණා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය විශේෂ ආරාධිතයන් ලෙස මෙම සම්මාන ප්‍රදාන උත්සවයට සහභාගී වුණා. සම්මාන ප්‍රදාන උත්සවය පැවැත්වුණේ සිංගප්පූරු ජනාධිපතිනි හලීමා යේකුබ් මහත්මියගේ ප්‍රධානත්වයෙන්. ලී ක්වාන් යූ 2018 ජල සම්මානය ඇමරිකා ජාතික මහාචාර්ය රීටා රොසි කොල්වෙල් මහත්මිය වෙත පිරිනැමුණා. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් රවුෆ් හකීම්, සජිත් ප්‍රේමදාස යන අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය ඇමතිනි අනෝමා ගමගේ මහත්මියද මෙම අවස්ථාවට එක්ව සිටියා. ඉන්ධන මිල අද රාත්‍රියේ සිට සංශෝධනය කිරීමට ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී තීරණය කෙරුණා. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍ය දයා ගමගේ මහතා. තෙල් මිල මාස දෙකකට සැරයක් ඒ වැඩි වෙනකොට වැඩි කරන්නත් අඩු වෙනකොට අඩු කරන්නත් අපි තීරණය කරලා තියෙනවා. තෙල් මිල අපි එදා තීරණය කරපු දවසේ ඉඳන් 100ට මං හිතන්නේ 8ක් 10ක් විතර වගේ වැඩි වෙලා තියෙනවා. එහෙම වැඩි කරනවා නම් නියම ආකාරයට ඒ තෙල් වැඩි වෙලා තියෙන ගාන අනුව වැඩි කරොත් එහෙම රුපියල් 14ක් විතර වැඩි කරන්න ඕනේ. ඒ කියන්නේ දැරට වැඩි වෙලා තියෙන ප්‍රමාණය ගොඩක් වැඩි. එච්චර ගාණක් මං හිතන්නේ වැඩි කරොත් එහෙම ඒක දැන් කර්මාන්තවලට ටිකක් අමාරු වෙනවා. ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධයෙන් අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගෙන් අප විමසීමක් කළා. අද දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවති රැස්වීමකදී ඉන්ධන මිල අද මධ්‍යම රාත්‍රියේ සිට වැඩි කිරීමට තීන්දුව කළා. ඒ අනුව පෙට්‍රල් මිල රුපියල් 8කිනුත්, සුපර් පෙට්‍රල් මිල රුපියල් 7කිනුත්, ඩීසල් මිල රුපියල් 9කිනුත්, සුපර් ඩීසල් මිල රුපියල් 10කිනුත් වැඩි කිරීමට තීන්දුව කළා. මෙම මිල වැඩිවීම හැම මාසකම 10 වෙනිදාට මේ මිල සූත්‍රයක් වශයෙන් ක්‍රියාත්මක කිරීමට තීන්දුව කළා. ඒ අනුව නැවත අගෝස්තු 10 වෙනිදාට මේ මිල වෙනස් කරනවා. ඒ අනුව ලෝක වෙළඳපොලේ මිල ඉහළ පහළ යෑම මත මිල පහළ වෙනවා නම් ඒ මිල නැවත පහත ලැබීමට ක්‍රියා කරනවා. මේ අන්දමට අද ඇත්තම ලෝක වෙළඳපොලේ මිල වැඩි වී ඇති ප්‍රමාණයම වැඩි කරන්නට තීන්දුව කරේ නැහැ. ඒකෙන් භාගයක් විතර වැඩි කරන්නේ. ඉතුරු කොටස රජය ඒ බර දරා ගැනීමට තීන්දුව කළා. ප්‍රබල බත්කොඩු ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් මණ්ඩලය ඒකමතිකව තීරණය කළ බව අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පවසනවා. මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. කැබිනට් මණ්ඩලය අද කිව්වා අපි අනුමත කරනවා කියලා මේ රටේ සමාජ විනාශයට මත්කුඩු මත්ද්‍රව්‍ය ගැන මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න. අපේ අධිකරණ මැතිවරණ ජනාධිපතිතුමා බාර දුන්නා. අද නීතිය වහාම සකස් කළ ගේන්නේ කියලා
කිරිවෙහෙර රජමහා විහාරාධිපති ස්වාමින් වහන්සේට පොලිස් විශේෂ කාර්යබලකායේ ආරක්ෂාව ලබා දීමටත් උන්වහන්සේ ප්‍රතිකාර ලබාගත් රෝහලේ ගාස්තුව ගෙවීමටත් ජනාධිපතිතුමා එකඟ වූ බවද අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා. මත්කුඩු හා පාතාලය පාලනය සඳහා කඩිනම් පියවර ගන්නා බව නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා පවසනවා. සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. සමාජ විරෝධී කටයුතු කරන අය තමයි බහුතරයක් කල්ලි කණ්ඩායම් අතර තියෙන අර්බුද නිසා මරණයට පත් වෙන්නේ. නමුත් අපි රජයක් විදිහට අපි පැහැදිලිවම කියනවා අපි මේවා නතර කරන්න ඕන. කාටවත් නීති අතර ගන්න දෙන්නේ නැහැ. පාතාලයේ සුලින් සිදුවෙන මේ දැවැන්ත කුඩු ව්‍යාපාර මේ මත්ද්‍රව්‍ය ව්‍යාපාර නතර කරන්න අවශ්‍ය අලුත් තීන්දු తీරන කීපයක් අපි අරගෙන තියෙනවා. විශේෂයෙන් පාතාලය ශක්තිමත් වෙලා තියෙන්නේ මොවුන් බන්ධනාගාරයට ගත වුණාම බන්ධනාගාරය තුල සිට තමන්ගේ පාතාලය සහ මේ කුඩු ව්‍යාපාර මෙහෙවන මේ බන්ධනාගාරයේ තුල සිදුවන ජාවාරම් නතර කරන්න අවශ්‍ය කටයුතු කරනවා. දැන් සමහරු කියනවා මේ කුඩු දැන් තමයි වැඩි කියලා. එහෙම නැහැ. කුඩු කන්ටේනර් වලින් ගෙනාපු කාලයක් තිබුණා. ඒවට රටේ ප්‍රබල අයගේ නම් කියවුණා. ඒ වගේම කුඩුකාරයෝ අත්තරංගොඩ ගන්න STF එක ගියාම රටේ නායකයෝ ගිහිල්ලා මේවා බේරුවා. එහෙම කාලයක් තිබුණා. දැන් කවුරුවත් මේ කුඩුකාරයෝ බේරන්න අපේ ජනාධිපතිතුමා අගමැතිතුමා මැති අමතුරු මැදිහත් වෙලා නැහැ. දින 17ක් තායිලන්තයේ ගුහාවක සිරවී සිටි සියලු දෙනා නිදහස් කර ගැනීමට අද හැකි වුණා. විස්මිත මෙහෙයුමකින් පසුවයි ඔවුන් බේරා ගැනීමට හැකි වුණේ. යෝන් පාපන්දු ක්‍රීඩකින් හා පුහුණුකරු මෙලෙස ගුහාවක අතුරුමං වුණේ පසුගිය ජූනි 23 වෙනිදායි. ඒ අධික වර්ෂාව සමග ඇති වූ ගංගතුර තත්ත්වයත් සමගයි. ඔවුන් ගුහාව තුල සිටින බවත නිශ්චිත වශයෙන් කිමිදුම්කරුවන් සොයාගත්තේ මීට සතියකට පෙරයි. ඔවුන් ගුහාවේ දොරටුවේ සිට කිලෝමීටර 4ක් පමණ ඇතුළට වන්නට ගමන් කරමින් සිටීදී ගංගතුර තත්ත්වය ඇති වුණේ. ඊයේ වන විට කිමිදුම්කරුවන්ගේ සහාය ඇතිව දරුවන් 8 දෙනෙකු මුදා ගැනීමට හැකි වුණා. ඔවුන් සියලු දෙනා මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. කෙසේ නමුත් ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය බරපතල නොවන බවයි රෝහල් ආරංචි මාර්ග පවසන්නේ. දරුවන් බේරා ගැනීමේ මෙහෙයුමට කිමිදුම්කරුවන් 90 දෙනෙකු එක්ව සිටියා. ඔවුන්ගෙන් 40 දෙනෙකු තායිලන්ත ජාතිකින් වෙනවා. මෙම සිද්ධිය පිළිබඳ ලෝකෙම අවධානය යොමු වූ අතර ඒ අනුව දරුවන් බේරා ගැනීමට විදෙස් කිමිදුම්කරුවන් 50 දෙනෙකුගේද සහාය හිමි වුණා. කිමිදීමෙන් දරුවන් බේරා ගත යුතු බවට මුලින්ම යෝජනා කෙරුණා. එහෙත් ඇතැම් දරුවන්ට පිහිනීමට නොහැකි බැවින් එම ක්‍රමය අත්හැර දැමුණා. ගුහාව වෙනත් ස්ථානවලින් සිදුරු කරමින් දරුවන් සමීපයට ගමන් කළ හැකිද යන්න පිළිබඳව උත්සාහ බැලුවා. එහෙත් එම සියලු ක්‍රමවේද අසාර්ථක වෙමින් මෙහෙයුම සඳහා සුවිශේෂී ක්‍රමවේදයක් සකස් කෙරුණා. එනම් ඇවිද යාමෙන්, පිහිනීමෙන්, කිමිදීමෙන් හා ගුහාව තුළ බිත්ති කඩා ඉවත් කිරීමෙන් පිරිස ඉවතට ගැනීමේ ක්‍රමවේදයයි. ඒ අනුව අති දුෂ්කර කාර්යකින් අනතුරුව ගුහාවේ සිටි පිරිස බේරා ගැනීමට හැකි වුණා. එහෙත් සිය දිවි පරදුවට තබා මෙහිමී නිරත වූ එක් කිමිදුම්කරුවෙකුට ජීවිතය අහිමි වුණා. මෙහිමීදී ඔහු සතුව තිබූ ඔක්සිජන් අවසන් වීමෙන් පසුගිය සිකුරාදා ඔහු ජීවිතය හැර ගියා. නව රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ අද දිවුරුම් දුන්නා. නගර සලසුම් හා ජලසම්පාදන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ලකී ජයවර්ධන මහතා ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නා. ඒ මහතා මීට පෙර කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළා. මේ අතර සෝදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජෙස්සි අලවතුවල මහතා දිවුරුම් දුන්නා. ඒ මහතා සෝදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස මීට පෙර කටයුතු කරමින් සිටියා. ජනාධිපති කාර්යාලයේදී පැවති මෙම දිවුරුම් දීමේ අවස්ථාවට ජනාධිපති ලේකම් උදය ආර් සෙනවිරත්න මහතාද සහභාගී වී සිටියා. ඉඩම් ලබා දීමේ වැඩසටහනට දායක වන සියලු නිලධාරීන්ට දිරිදීමනාවක් ලබා දීම ඇතුළු තවත් ජනතා සහන රැසක් ලබා දීමේ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසනවා. මාතර පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. අවුරුදු ගණනාවක් එල්.ආර්.සී. ඉඩම් භුක්ති විඳපු විශාල පිරිසකටත් සින්නක්කර අයිතිය සහිත ඔප්පුවක් දෙන වැඩසටහනක් දැන් ආරම්භ කරලා තිබෙනවා. ඒ අයට පහසුවෙන් ඔප්පුව ගන්න පුළුවන් ක්‍රමවේද අපි දැන් අලුතෙන් හඳුන්වලා දීලා තිබෙනවා. රජයේ ඉඩම්වලටත් මනින් හිමිකම්පත් ලබා දීම පිළිබඳවත් අපේ අවධානය දැන් යොමු වෙලා තිබෙනවා. විශේෂයෙන් අද මංගල සමරවීර ඇමතිතුමාට අපි කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරා.
අපි කැබිනට් පත්‍රිකාවෙන් ඉල්ලුවා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉඳලා අනිත් ජනාධිපති කාර්යාලය දක්වා අපේ සියලුම මේ යාන්ත්‍රණය ක්‍රියාත්මක කරන හැම දෙනාටම යම්කිසි දිරිදීමනාවකුත් දෙන විදියකුත් අපි ඉල්ලීමක් කරා ඒ සියල්ලම කරගෙන යන්න කියලා දැන් අපට අනුමැතියකුත් අද ලැබුණා. ඉඩමක් නොමැති ජනතාවට ඉඩමක් ලබා දීමේ රජයේ වැඩසටහන කඩිනම් කර තිබෙනවා. ඒ අනුව හඳුනාගෙන ඇති ඉඩම් ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීම දිස්ත්‍රික් මට්ටමින් පැවැත්වෙනවා. එහි මාතර දිස්ත්‍රික් සාකච්ඡාව අද පැවැත්වුණේ මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී. නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතාද එම සාකච්ඡාවට සහභාගි වුණා. විදුලි හා හයිබ්‍රිඩ් බස් රථ දහසක් මෙම වසරේදී ලංගමයට එක් කරන බව නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පවසනවා. කිලිනොච්චේ පැවති උත්සවයකට සහභාගි වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. කිලිනොච්චේට පැමිණි නියෝජ්‍ය අමාත්‍යවරයා ලංගම ඩිපෝව හා දුම්රිය ස්ථානය නිරීක්ෂණය කළා. පසුව එක්සත් ජාතික පක්ෂ කිලිනොච්චිය දිස්ත්‍රික් කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවටද නියෝජ්‍ය අමාත්‍යවරයා එක් වුණා. දැන්තමත් ලංකා ගමනාගමන මණ්ඩලයේ වියදුරු ප්‍රොදස්තර සඳහා මේ තියෙන පුරප්පාඩු වලට මම විජේරාජින් මහත්මයාගෙන් ඉල්ලුම් පත්‍රය ඉල්ලා ඒවා අපි ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුවේ එන කම්කරු තනතුරු අනිත් තනතුරු මේ ප්‍රදේශයේ එන සියල්ලම අපි විජේරාජින් මහත්මයා හරහා ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා දුම්රිය දෙපාර්තමේන්තුවේ. ඒ වගේම පසුගිය සතියේ අපි කැබිනට් මණ්ඩලයේ ඉදිරිපත් කළා බස් රථ 500ක් ඉන්දියාවේ මේ රටට ගේන්න. ඒ බස් රථ 500ක් ඉන්දියාවෙන් ලැබුණාම ඒ බස් රථවලින් උත් යම්කිසි ප්‍රමාණයක් අපි කිලිනොච්චි රිපෝට් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි මේ වසර අවසන් වෙන්න ප්‍රථම හංගේරියාවෙන් විදුලි බස් රථ 250කුත් හයිබ්‍රිඩ් බස් රථ 750කුත් ගේන්න බලාපොරොත්තු වෙනවා. ඒ බස් රථ 1000 උත් යම්කිසි ප්‍රමාණයක් අපි කිලිනොච්චි රිපෝට් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. වැව් දහසක් ගම් දහසක් ප්‍රතිසංවර්ධනය කිරීමේ දැවැන්ත වැඩපිළිවෙල අනිද්දා නිකවරටින් ආරම්භ කිරීමට සියලු කටයුතු යොදා තිබෙනවා. අපි වවලයි අපි කන්නේ කෘෂිකර්ම සංවර්ධන සැලැස්ම යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘති 18න් ප්‍රධාන ව්‍යාපෘතියක් ලෙස මෙය සිදු කෙරෙනවා. මේ පිළිබඳ වාර්තාව ගෙනෙන්නේ නිරෝෂ සංජීව. වර්තමාන රජය වැව් දහසක් හා ගම් දහසක් සංවර්ධනය කිරීමේ මේ යෝධ ව්‍යාපෘතිය ආරම්භ කළා තියෙනවා. මේ ව්‍යාපෘතිය සමාරම්භයේ නිකවැරටිය මහා ගිරිල්ල ගල්කඩවල වැවෙන් මේ මාසේ 12 වෙනිදාට ආරම්භ වෙනවා. ඒ සඳහා රජය වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 9000ක් පළමු අදියරේදී වැව් 370ක් සංවර්ධනය කිරීම සැලසුමයි. අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක වැඩසටහන යටතේ කෘෂි මාර්ග සංවර්ධනය, ගෙවතු වගාව ඇතුළු වැඩසටහන් රැසක්ද සිදු කෙරෙනවා. තිබෙන වැව් පද්ධතියේ ප්‍රතිසංස්කරණය කිරීම ඉතාමත් අත්‍යවශ්‍ය වෙලා තියෙනවා. එවැනි අවස්ථාවක තමයි වැව් දහසක් ගම් දහසක් වැඩසටහන ජාතික ප්‍රතිපත්තියක් විදිහට ආරම්භ වෙන්නේ. මේ පිළිබඳව විධිමත් අධ්‍යයනයක් කරලා ගම්මුත් සමග සාකච්ඡා කරලා ඔවුන්ගේ අවශ්‍යතා තමයි මේ වැඩසටහන තුළ ඉටු වෙන්නේ. වැවර්ධ කුමරු අක්කර 147ක් පමණ තියෙනවා. ගැඹුර කරලා වැව බැම්ම ප්‍රතිසස් කරලා දුනොත් අපිට යලමහා දෙකන්නම වැඩ කරන්න පුළුවන් වෙනවා. මෙතෙක් කාලයක් ඉල්ලීම් කරා. නමුත් අපිට කරගන්න අපහසුතාවයකට ආවා. මේ වෙලාවේ ගතිගරු ජනාධිපතිතුමාගේත් අගමැතිතුමාගේත් මැදිහත් වීම යටතේ මේ වැඩසටහන යටතේ අපේ ගම තෝරා ගැනීම සම්බන්ධව ස්තුතිවන්ත වෙනවා. ප්‍රමාණවත් වාරිජලයක් නොමැතිව අහස් දියට දැස් අල්ලවාගෙන බලා සිටි මිනිසුන්ගේ දියවර සිහිනය සපලවි ඔවුන්ගේ ජන ජීවිතය වඩාත් සයිමත් වෙන දවස වැඩි ඈතක නොවන බවයි අපේ විශ්වාසය. අධිකරණ කිහිපයක අද දිනේ විභාගයට ගත් නඩු කිහිපයක තොරතුරු දැන්. අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 30ක මුදලක් ගවර්ස් කෝපරේට් සර්විස් පෞද්ගලික සමාගම හරහා විශුද්ධීකරණය කළ බවට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු 6 දෙනෙකුට චෝදනා එල්ල වී තිබෙනවා. නඩුවේ ප්‍රධාන සාක්ෂිකරුවෙකු වන බොස්ටන් කැපිටල් පෞද්ගලික සමාගමේ සභාපති රොහාන් ඊරියගොල්ල මහතා අධිකරණය හමුවේ අද පෙනී සිටියේ නැහැ. ඒ හේතුවෙන් නඩුව ලබන 31 වෙනිදා තෙක් කල් තැබුණා. නාමල් රාජපක්ෂ, ඔනෙලා ඉරේෂාද සිල්වා, සුජානි බෝගොල්ලාගම සහ නිත්‍යා සේනානි යන විත්තිකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටියා. පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත් රඹුක්වැල්ල සිදු කළ බව කියන රියානතුරක් සම්බන්ධ නඩු විභාගය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද කැඳවා තිබුණා. බීමත්ව රියධාවනය රිය අනතුරක් වළක්වා නොගැනීම ඇතුළු චෝදනා කිහිපයක් ඔහුට එල්ල වී තිබෙනවා. වැඩිදුර නඩු විභාගය ලබන මස 7 වෙනිදාට කල් තැබුණා. ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානි කුසුම්දාස මහනාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පී. දිසානායක යන අය ලබන 13 වෙනිදා තෙක් යලි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
කන්තලේ සීනි සමාගමට අයත් යන්ත්‍ර සූත්‍ර හා ගොඩනැගිලි පවරා දීමට අනුමැතිය ලබා දීම සඳහා ඉන්දියානු සමාගමකින් රුපියල් කෝටි 54ක අල්ලසක් ඉල්ලා ඉන් රුපියල් කෝටි 2ක් ලබා ගැනීම ඔවුන්ට එරෙහි චෝදනාවයි. සැකකරුවන් සම්බන්ධයෙන් අලුතින් ඇප ඉල්ලීමක් සිදු කිරීමට බලාපොරොත්තු වන බව විත්ති පාර්ශවය අධිකරණයට දැනුම් දුන්නා. ගායන ශිල්පිනී ප්‍රියානි ජයසිංහ මහත්මියගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් ඇගේ සැමියා පානුදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කෙරුණා. ඔහු ලබන 23 වන දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි අධිකරණය නියෝග කළේ. ගායන ශිල්පිනිය පානුදුර සිය නිවසේ සිටියදී ඝාතනයට ලක් වුණේ පෙරේදා රාත්‍රියේ. පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී පසුගියදා හැසිරුණු ආකාරය බොහෝ දෙනාගේ විවේචනයට ලක් වුණා. පාර්ලිමේන්තුවේ ආචාර ධර්ම හා වරප්‍රසාද පිළිබඳ කාරක සභාව මේ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවයි මැති ඇමතිවරුන් ඇතුළු බොහෝ පිරිසක් පෙන්වා දෙන්නේ. මේක පාර්ලිමේන්තුවක්. මේ වීරවංශ මන්ත්‍රීතුමා ඔබතුමාගේ මුඛ පරීක්ෂා කරන්න ඉතාම කැත විදිහට කතා කරනවා. ඔබතුමා ලැජ්ජා වෙන්න ඕනේ. ඔබතුමා ඇසිරීම ගැන ඇහෙන්න නැත්නම් කන සුද්ධ කරගන්න. මොකද්ද මේ ඇසිරීම? නිකන් චණ්ඩේ වාගේ. කථානායකතුමාට පරුෂ වචනෙන් කුණු හරපෙන් බැනවැදුනේ. පාර්ලිමේන්තුවට බෝම්බ ගහන්න ඕනේ කියපු විමල් වීරවංශලම තමයි දැන් කියන්නේ විජයකලාව පාර්ලිමේන්තුවෙන් එලවන්න කියලා. ඒ ප්‍රකාශය පිළිබඳව අපිට ප්‍රශ්නයක් තියෙනවා. එහෙම කියලා සෙන්කෝලේ අරගෙන මේ පාර්ලිමේන්තුව හැල්ලුවට ලක් කිරීම, විහිළුවට ලක් කිරීම, නීති අතර ගැනීම අපි හෙලා දකිමු. පාවිච්චි කරපු වචන සෙට් එක බැලුවාම පාර්ලිමේන්තුවේ නෙවෙයි මු ගන් සභාවක ඉන්නවත් වටින්නේ නැති මිනිහෙක් තමයි විමල් වීරවංශ කියන්නේ. මෙයාගේ චණ්ඩිකමයි මෙයාගේ සෙවලකමයි පේන්න තිබුණා ජනතාවට බලන්න. වහාම මේකට පියවර අරගෙන මෙයාව පාර්ලිමේන්තුවෙන් කාලයකටවත් ඉවත් කරන්න කියන ඉල්ලීම අපේ කථානායකතුමාගෙන් ඉල්ලීමක් කරනවා. මේ විමල් වීරවංශ මහත්තයලට, ප්‍රසන්න රණවීර මහත්තයලට එරෙහිව මේ වෙනකොට පාර්ලිමේන්තුවේ විනය කමිටුව තුළ ගත යුතු ක්‍රියාමාර්ග මොනවද කියන එකත් මේ අවස්ථාවේදී තීරණය කරලා ඒ අයට අවශ්‍ය වෙන දඬුවම දෙන්නත් විශේෂයෙන් අපි සූදානම් කරලා තියෙනවා. එයා දඟලන්නේ දැන් ආණ්ඩුව මෙතනින් එහාට අවුරුදු දෙකක ආර්ථික වැඩපිළිවෙලක් සහ ජනතාව අතරට විශේෂයෙන් ගම්වල මිනිසුන්ට සල්ලි යවන්න තීන්දුවක් අරන් තියෙනවා. ඒ කියන්නේ මිනිසුන්ගේ අත්වලට මුදල් යවන්න. ඒකට බය වෙලා තමයි තින්නේ මේ රාජපක්ෂලා. බය වුණාම මොකද වෙන්නේ? විමල් වීරවංශලත් දඟලනවා. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ රියදුරු පුහුණු පාසලේ වෑන් රථයක යතුරු පැදියක් ගැටීමෙන් පුද්ගලයෙකු බරපතල තුවාල ලැබුවා. එම අනතුර සිදුවන ආකාරය CCTV කැමරාවක සටහන්ව තිබුණා. බලංගොඩ ඩිපෝවට අයත් වෑන් රථයේ යතුරු පැදිය ගැටි ඇත්තේ පැල්මඩුල්ල මොරතොට ප්‍රදේශයේදී. අනතුරින් බරපතල තුවාල ලැබූ ග්‍රාම නිලධාරීවරයා රත්නපුර රෝහලට ඇතුළත් කෙරුණා. රියදුරු පුහුණුව ලැබූ පිරිසට බලපත්‍ර ලබා දීම සඳහා රත්නපුර ප්‍රධාන කාර්යාලයට ගොස් යලි බලංගොඩට පැමිණි මිනිසිටි අවස්ථාවේ මෙම අනතුර සිදුව තිබෙනවා. අනතුර සිදුවන අවස්ථාවේ වෑන් රථය දහවනිය කර ඇත්තේ රියදුරු පුහුණු පාසලේ විදුහල්පති බවයි පොලිසිය සඳහන් කළේ. මේ අතර රත්නපුර සිට කොළඹ ගමවලා දහවනිය වූ බස් රථයක් දෑල ප්‍රදේශයේදී ප්‍රපාතයකට පෙරලීමෙන් පුද්ගලයන් 30 දෙනෙකු තුවාල ලැබුවා. ඔවුන් කිරිබත්ගල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු 6 දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා රත්නපුර මහ රෝහලට මාරු කර තිබෙනවා. ජාතික විගණන පනත් කෙටුම්පත් සම්මත වීම මෙරට බදු ගෙවන ජනතාව ලැබූ ජයග්‍රහණයක් බව මැති ඇමතිවරුන් පෙන්වා දෙනවා. මෙම පනතෙන් විගණකාධිපතිවරයා තවත් ශක්තිමත් වී ඇති බවද අවධාරණය කෙරුණා. නිවැරදිව රාජකාරී කරන රජයේ සේවකයාට ලැබුණු ජයග්‍රහණයක්. දැන් රාජ්‍ය මූල්‍ය පිළිබඳව වැදගත් වෙන කාරණා දෙකක් තිබෙනවා. ඒ කියන්නේ ස්වාධීනව විගණනය කරන්න තියෙන හැකියාව. අනෙක් කාරණේ තමයි නිවැරදිව විගණනය කරන්න තියෙන හැකියාව. විශේෂයෙන්ම අද ලෝකයේ රාජ්‍ය මුදල් භාවිතය පිළිබඳ සලකා බැලීමේදී මුදලට නිසි වටිනාකමක් ලැබුණාද? ආයෝජනය, ව්‍යාපෘතිය ඵලදායීද පිළිබඳ අද ලෝකේ සාකච්ඡා වෙනවා. මේ රටේ පුරවැසියට තමන් දෙන බදු මුදල පිළිබඳ අයිතියක් ලැබලා දෙන පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයන්ටත් පොදුවේ මුළු රටටත් ඒ රටේ මුදල් පිළිබඳ වඩාත් විනිවිද භාවයෙන් යුතුව කටයුතු කිරීමේ හැකියාවක් මෙමගින් ලබා දෙලා තියෙනවා.
රාජ්‍ය සම්පත්ව මුදල් අවභාවිතා කරලා තියෙනවා නම් ඒකට මේ පනත හරහා යම්කිසි ක්‍රියාදාම ගන්නට පුළුවන්. ඒ කියන්නේ වගවීම වැඩි කරලා තියෙනවා. රාජ්‍ය සේවකයන් විශේෂයෙන්ම සම්පත් භාවිතා කරනකොට වගකීමක් තියෙන්න ඕනේ. විගණනයයි අධිකරණ බලයයි දෙකක්. සමහරු හැදුවා විගණන පනත ඇතුළට අධිකරණ බලය යොමු කරන්න. නමුත් අපි ඒක කළේ නැහැ. මොකද අපි හිතුවා රාජ්‍ය සේවකයනුත් ආරක්ෂා වෙන්න ඕනේ. මේක සාධාරණ විශ්ව විය යුතු දෙයක් කියන එකත් අපි සැලකුවා. අපිට විශ්වාසයක් තියෙනවා මේක ක්‍රියාත්මක වෙනකොට මේ රටේ පොදු ජනතාවගේ සම්පතත් බදු මුදල් වලින් අපි ලබා ගන්න මුදල් හරියට පරිහරණය වෙයි. පරිහරණය වුණේ නැත්නම් විගණකාධිපති හරහා නිසි ක්‍රියාමාර්ග ගන්න පුළුවන් කියලා. ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණ නීති අනුව එරටට ඇතුළුවීම සඳහා තිබූ නීති ලිහිල් කර තිබෙනවා. අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ඕස්ට්‍රේලියාවට ඇතුළුවන අය සඳහායි මෙසේ ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට එරට රජය තීරණය කර ඇත්තේ. පසුගිය පළමුවනදා සිට ආරම්භ වූ මුදල් වර්ෂයත් සමග ලක්ෂයකට අධික පිරිසකට මෙසේ ඕස්ට්‍රේලියාවට ඇතුළුවීමට එරට රජය ඉඩ සලසා තිබෙනවා. මෙය ලොව සෑම රටකටම විවෘත අවස්ථාවක් වෙනවා. මේ අනුව නිවැරදි ක්‍රමවේදයට ඔස්ට්‍රේලියාවට ගමන් කරන ලෙසයි ඔස්ට්‍රේලියානු සංක්‍රමණික නීතිය පිළිබඳ විශේෂඥ නීතිඥ ප්‍රසන්න කටුකම්පල මහතා ප්‍රකාශ කරන්නේ. ඔස්ට්‍රේලියානු සංක්‍රමණ ක්‍රමවේද යටතේ ලක්ෂයකට පමණ නිපුණතා සංක්‍රමණ අවස්ථා ලබා දෙන්නට රජය තීන්දුව කරලා තියෙනවා. ඒක ඉතාම සුබදායක ප්‍රවෘත්තියක්. ශ්‍රී ලාංකිකයන්ටත් මේ සංක්‍රමණයට අයදුම් කරන්නට අවකාශයක් තිබෙනවා. තමන් හරි උපදෙස් ලබාගෙන හරි විදිහට නීත්‍යානුකූල විදිහට ඔස්ට්‍රේලියාවට යන්නට තිබෙන අවකාශයක් මේ අලුත් මුදල් වර්ෂයේ තිබෙන බව ජනතාවට අපි දැනුම් දෙන්න කැමතියි. දරුවන්ට දෙන පණිවිඩය තමයි තමන්ගේ අවස්ථා වැඩි කර ගැනීමට ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ අවස්ථා සාක්ෂාත් කරගන්න. නමුත් ලංකාව අමතක කරලා ලංකාව එපා කියලා ලංකාව දාලා යන්න එපා. ලංකාවට ආදරෙන් තමන්ගේ දියුණුව සඳහා යන්න නැවතත් ලංකාවට උදව් කරන්න කියන පණිවිඩය අපේ දරුවන්ට අපි දෙන්න කැමතියි. පොලිතින් හා ප්ලාස්ටික් භාවිතය අවම කිරීමේ ප්‍රතිපත්තිය කතරගම ඇසළ පෙරහැරේදී ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන බව මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා. කතරගම පෙරහැර සමය තුළදී නොදිරන ද්‍රව්‍ය රැගෙන ඒමෙන් වළකින ලෙසද එම අධිකාරිය ඉල්ලීමක් කරනවා. අතිගරු ජනාධිපතිතුමා පසුගියදා පොලිතින් සම්බන්ධයෙන් නීති 6ක් ගැසට් කළා. ඒක පසුගියදා පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. පොලිතින් රැගෙන එන එක අවම කිරීමත් ඒවා වෙන් කර කොටස් කර අපිට ලබා ගැනීමත් තමයි සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ප්ලාස්ටික් පොලිතින් කතරගම උත්සවය සඳහා ගෙන්න එපා. අපි මේ පාර බලාපොරොත්තු වෙනවා මේ ජයකා ව්‍යාපෘතියත් සමග 100%. පොලිතින් සහ ප්ලාස්ටික් අවම කරගන්න දිරාපත් වෙන නැත්නම් නැවත අරන් යන්න පුළුවන් භාජනයකට ඒ වගේ පළතුරු වර්ග ගේනවා නම් අපිට යවම කරගන්න පුළුවන්කම හැකියාව තිබෙනවා. ඒ නිසාම විශේෂයෙන්ම කතරගම් ප්‍රාදේශීය සභාව හැටියට මම ඉල්ලා සිටින්නේ ලංකාවාසී බැතිමතුන් කතරගමට දිරන දේ පමණක් දාලා යන්න, ඒ නොදිරන දේවල් නැවත අරන් යන්න. දැන් පුවත් කිහිපයක් කැටියෙන්. සොරකම් කරන ලද රුපියල් ලක්ෂ 14ක තඹකම්බි තොගයක් සමග සැකකරුවන් 6 දෙනෙකු නොරොච්චෝලේ පොලිසිය මගින් අත්අඩංගුවට ගැනුණා. සැකකරුවන් මාම්පුරිය හා දළුව ප්‍රදේශයේ පදිංචි කරුවන්. ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමේදී ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ. රුපියල් මිලියන 3ක පමණ වටිනාකමකින් යුත් හෙරොයින් පාර්සලයක් අත්අඩංගුවට ගැනීමට කටුනායක ගුවන්තොටුපළ රේගු නිලධාරීන් සමත්ව තිබෙනවා. මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුගේ නමට ඉන්දියාවේ සිට ගුවනින් එවා තිබූ ඇඳුම් බෑගයක තිබියදී මෙම හෙරොයින් පාර්සලය සොයාගෙන තිබෙන්නේ. අනතුරුව සැකකරුවන් 2 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව රේගු නිලධාරීන් පවසනවා. යතුරු පැදියක් ලොරි රථයක ගැටීම හේතුවෙන් යතුරු පැදිකරු මියකොස් තවත් තරුණයෙකු බරපතල තුවාල ලැබුවා. ඌරුබොක්ක හුලංකන්ද ප්‍රදේශයේදී අනතුරු සිදුව ඇත්තේ අධික වේගයකින් හා අපරීක්ෂාකාරී ලෙස යතුරු පැදිය ධාවනය කිරීම හේතුවෙන් අනතුරු සිදුව ඇති බව පොලිසිය පවසනවා. අනවසර චීන ජාතික සංචාරක මග පෙන්වන්නන් හේතුවෙන් තමන්ගේ රැකියාව අනතුරේ වැටි ඇති බව සීගිරිය සංචාරක මග පෙන්වන්නන්ගේ සංගමය පවසනවා. නිසි පුහුණුවක් ලබා සංචාරක මග පෙන්වන්නන් ලෙස ක්‍රියා කරන තමන් හට මේ හේතුවෙන් බරපතල ප්‍රශ්න රැසක් මතුව ඇති බවයි ඔවුන් පවසන්නේ. මධ්‍යම සංස්කෘතික අරමුදලේ සීගිරිය ව්‍යාපෘති කළමනාකරු අනුර නිශාන්ත මහතා පැවසුවේ මේ සඳහා පරීක්ෂණයක් ක්‍රියාත්මක බවයි. ITN ප්‍රවෘත්ති සවිස්තරාත්මකව දැනගැනීම සඳහා www.itnews.lk වෙබ් අඩවියට පිවිසෙන්න. ඔබට සුබ රාත්‍රියක්.